සුබ දවසක් හැමෝටම ඉතින් මට ගොඩ දෙනෙක්ගෙන් ආව කමෙන්ට් එකක් එක තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ගිය සතියේ ඕලර් රිසල්ට් ආවා. ඉතින් සමහර දොළ පුතාලා මගෙන් ඇහුවා මට එලවස් කරන්න රිසල්ට් ඇතිද එහෙම විස්තර. ඉතින් එලවල් කරන්න නම් ඔයාලට ඔන්න ඕලලට C3ක් තවම වශයෙන් තියෙන්න ඕනේ. ඉතින් ඔන්න C3ක් නැති ළමයි හිටියා. මම මොකද කරන්නේ? මට ප්‍රයිවට් එලවල් කරන්න පුළුවන්ද? ඉස්කෝලේ ආයන්න පුළුවන්ද? ඔහොම ප්‍රශ්න ගොඩක් ඇහුවා. ඉතින් ඔයාලා වෙනුවෙන් තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. එහෙනම් අපි බලමු මොනවද ඔයාලට ඉස්සරහට කරන්න පුළුවන් දේවල් කියලා. හරි එහෙනම් අපි ඉස්සෙල්ලාම කතා කරමු මගේ ගොඩාක් දරුවහ පුතේ තමයි කොහොමද ඒ ලෙවල් වලට සුදුසුකම ලබන්නේ ඔලල රිසල්ට් එක කොච්චරක් තියෙනවද කියලා. ඉතින් එතනදිම කෝලර් රිසල්ට් එක නම් C3ක් හොයිට වැඩි ප්‍රමාණයක් තියෙනවනේ ලෙවල් කරන්න කියලා. ඊළඟට මගෙන් ඇහුවා ඉස්කෝලෙට දිගටම යන්න පුළුවන්ද ආයි කරනවා නම් කියලා. ඒ කියන්නේ මේ මං හිතන්නේ මේ මගෙන් ඇහුවේ C3 නැතුව ආපහු සරයක් ඔලර්ස් කරන්න හදන ළමයි. ඉතින් ගොඩක් මන් දැකලා තියෙන දෙයක් තමයි ගොඩක් කට්ටිය ආපහු සරයක් ඉස්කෝලේ යන්නේ නැතුව පන්ති ගිහින් තමයි එක්සෑම් එක කරන්නේ. ඊට පස්සේ ආයේ ඉස්කෝලෙට එනවා ලෙවල් කරන්න. තමන්ට වඩා අවුරුද්දක් බාල ළමයි එක්ක තමයි එතකොට යාලා ලෙවල් පන්තියට යන්නේ. එහෙම තමයි ගොඩක් අය කරලා තියෙන්නේ. තව මට කැම්පස් එකේදී සමහර ඒ වගේ හම්බෙච්ච ආලෝ එහෙම ඉඳලා තියෙනවා. ඉතින් මොකක්ද එකෙන් අදහස් වෙන්නේ? ඔයාලා ආයේ පාරක් ඔලර් කරලා ඊට පස්සේ ඔයාලට කැම්පස් යන්න ලෙවල් පාස් වෙන්න බැරි කමක් නැහැ. සමහරට මෙතනදී ඔයාලට මොකද්ද උනේ කියලා ඔයාලා බලන්න ඕනේ. මොකක්ද ඔයාලට මේ ආපහු සැරයක් ඕ ලෙවල් කරන්න වෙන මට්ටමට ඔයාගේ රිසල්ට් එක අඩෝනේ ඇයි කියලා ඔයා මුලින්ම කල්පනා කරන්න ඕනේ. ඔයා මොන හරි උනන්දුවෙන් වැඩ කරේ නැද්ද? එහෙම නැත්නම් ඔයාට අසනීප වුණාද? විභාගේ දවසේ අම්මා තාත්තා අසනීප වුණාද? මොන හරි සාධාරණ හේතුවක් තිබ්බද? ඔයාට පුළුවන්කම තියෙද්දි ඔයාට මේ විභාගේ හොඳට කරගෙන යන්න මොනවා හරි බලපෑමක් ආවද ඒත් ඒවා ඉස්සෙල්ලාම හිතන්න ඕනේ. එහෙම මොන හරි යාට බලපෑමක් ආවා නම් දැන් මේ පාර ඔයාට පුළුවන් ඒ ප්‍රශ්න සේරම අමතක කරලා ආයි පාරක් ඔයාගේ ජීවිතේ පටන් ගන්න. මොකද පුතේ ඕ ලෙවල් ඒ ලෙවල් කියන දේ දැන් අපේ ජීවත් වෙන මේ ශ්‍රී ලංකාවේ ඕ ලෙවල් ඒ ලෙවල් රිසල්ට් එක අපේ අනාගතයට ඉස්සරහට යන්න ගොඩක් වැදගත් වෙනවා. අපි මොන හරි රැකියාවකට යන්න ගියත් අපි අඩුතරමේ ලෙවල්වත් පාස් නම් එක ගොඩාක් වටිනවා. අපේ රටේ හැදිලා තියෙන සිස්ටම් එකත් එක තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ සිස්ටම් එක අනුව අපි හැඩගැහෙනව ඇරෙන්න අපිට අපේ රටේ සිස්ටම් එක තාමත් වෙනස් කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් රැකියාවලට කියන්නේ ඔෆිස් එක වාඩි වෙලා කරන රස්සාවල් වලට. ළමයි මගෙන් කලින් ජොබ් ගැන දාපු වීඩියෝස් වලත් අහලා තියෙනවා. ඒ ලෙවල් ඕනෙමද කියලා. ඉතින් ඔෆිස් එක වැඩ කරන්න ලංකාවේ නිකන් අර තියෙන යම් කිසි මට්ටමක් බැලුවම අඩුතරමේ ඒ ලෙවල්වත් තියෙන ඕනේ මට්ටමේ තමයි ලංකාවේ අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි අපේ රටේ පුරුදු වෙලා ඉන්නවනේ ඔෆිස් එක වාඩි වෙලා කරන රස්සා තමයි හොඳ රස්සාවල් කියලා. ඒක අපි හදාගත්ත දෙයක්. අපිට ඒක දැන් අපේ රටේ මිනිසුන්ගේ ආකල්ප මත ඒක වෙලා තියෙන්නේ. හිතලා බලන්න යම් කිසි ආයතනයකට ඒ ආයතනයට ප්‍රධාන ආදායම ගේන්නේ කවුද? මේ ඔෆිස් එකේ වැඩ කරන අපි නෙවෙයි. මමත් ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක්. හැබැයි මෙතන ආයතනයට ප්‍රධාන ආදායම ගේන්නේ ඔෆිස් එකේ නෙවෙයි. ෆැක්ටරි එකක් නම් ෆැක්ටරිය වැඩ කරන ළමයි. මම කලින් වැඩ කරපු තැනක් තිබුණා. ඉතින් ෆැක්ටරියේ ළමයි මහන්සි වෙලා ඒ වැඩ කරපු නිසා තමයි අපේ කම්පැනිට සල්ලි එන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි පඩියක් ගන්නෙත් ඒ ළමයින්ට පින් සිද්ධ වෙන්න. ඇත්ත කතාව ඒක. හැබැයි ඒ වුණාට ඔෆිස් එකේ වැඩ කරන අය ලොකුයි. අපි යන්න ඕනේ ඔෆිස් එකට කියන මතය තමයි අපේ රටේ ඔළුවට දාලා තියෙන්නේ. හැබැයි හැම රස්සාවක්ම අපි එක විදිහකට ගරු කරන්න ඕනේ. වෙන රටවල ඔෆිස් එකෙන් එළියට ගියාට පස්සේ එයා එතනදී කරන්නේ ක්ලීනින් සර්විස් එකක්ද, එහෙම නැත්නම් ඔෆිස් එකේ වැඩක්ද, ෆැක්ටරි වැඩක්ද කියන දේ සමාජ එළියට බැස්සට පස්සේ අදාළ වෙන්නේ නැහැ. හැබැයි ඉතින් අපේ රටේ සිස්ටම් එක අපිට තාමත් වෙනස් කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් දැන් අපි හිතමුකෝ තවන්ගේ මොන හරි වැරද්දක් නිසා අඩුපාඩුවක් නිසා නම් ඔයාට ඔලෙල් එක්සෑම් එක හරියට පාස් වෙන්න බැරි වුණේ. ඔයාට පුළුවන් ඔයාගේ වැරද්ද හදාගෙන ඊළඟ අවුරුද්දේ ආයෙ ලියන්න.
ट्यूशन क्लास वटना ඊළඟට කල්පනා කරලා ඔයා ඔයාගේ මහල බැලුවොත් ඇත්තටම මට ගණන් අමාරුයි මට කොච්චර කරත් තේරෙන්නේ නැහැ විද්‍යාව අමාරුයි ඉංග්‍රීසි අමාරුයි එහෙම අයත් ඉන්නවා මොකද අපි හැමෝම එක වගේ දක්ෂය නෙවෙයිනේ වෙනස්නේ හැබැයි වැඩ පුළුවන් සහ වැඩ බැරි කියලා අපි මයින්න පුරුදු වෙලා තියෙන්නේ මේ විභාග මට්ටමේ හැබැයි ඔයාලා තුල ඉන්න විවිධ හැකියාවන් තියෙන ළමයි මොන හරි දේවල් හදන්න පුළුවන් අය ඒ වගේ අයත් ඔතන ඉන්නවා ඒ වගේම තමයි මං හරි ඉස්සෙල්ලා කතා කරා වගේ ෆැක්ටරි එකට ගිහිල්ලා මොන හරි වේකින් වැඩ කරන්න පුළුවන් අය ඉන්න පුළුවන් අතේ හයිය තියෙන අය ඉන්න පුළුවන් අපි රස්සාවල් කරන්න අපි ගොඩක් උත්සාහ කරන්නේ හිත වේසල කරන රස්සාවල් හැබැයි මේ කය වේසන රස්සාවලට තමයි දුවේ පුතේ වැඩිම පඩියක් හම් වෙන්නේ මැනේජර්ස්ලා ටික ඇරුණම सामान्य ऑफिस के वैडकरण ऑफिस के आट वा फैक्टरी वैडकन लाई पड़िया गण की श्रमेट गेवन ओटी इला पोदा सीरी वैडको तेलट विनम धीम नवती हे बै ऑफिस के वैडकन मम गीय पोदाट ये मम अन्नी मगे अरिये कवकर इतकोट मुखद फैक्ट्री चौपे इलामे वैडपुर करण वैदेट चिनाक मकन हेदीन इथिंग हिता ओयालट ඒ විදිහට කරන්න බැරි වුණාට ඔයාලට වෙන වැඩ කරන්න පුළුවන් ඇති. ලස්සනට අත්කම් නිර්මාණ කරන්න පුළුවන් ඇති. මොන හරි දෙයක් නිර්මාණශීලීව හදන්න පුළුවන් ඇති. ඉතින් අපි හැමෝම එකම පැත්තකට යන්න ඕනේ කියලා දෙයක් නැහැ. හිතලා බලුවොත් බියුටි සැලොන් එකේ අක්කගේ පඩියයි ඔෆිස් එකේ වැඩගෙන මගේ පඩියයි හරිම වෙනස්. එක වෙඩින් එකකින් ලක්ෂයකට වඩා යාට උපයන්න පුළුවන්. හැබැයි මගේ මාසෙ පඩිය ලක්ෂයෙන් භාගයක්වත් නැහැ. අන්න එතනයි වෙනස වෙලා තියෙන අපේ රටේ. හැකියාවට ඒ මිනිස්සු හොඳට හම්බ කරනවා. අපි ඉතින් අර පොතපතේ රස්සාව කියලා ඒ පැත්තට යමු වුණාට පස්සේ ඒකටකට පාඩුද කියලා හිතනවා. හැබැයි ඉතින් මගේ හැකියාව තියෙන මේ පැත්තෙන් ඉඳන් මම ඒ පැත්තේ යනවා. ඉතින් ඒ නිසා පහල ඉස්සෙල්ලම ඔයාගේ මහන්න ඇත්තටම ඔයාට ඉස්කෝලේ ගණන වැඩ බැරිද? विशेष कल्पना के इलेक्ट्रॉनिक निर्माणशीली वेड ඒ හැකියාව තියෙන පොළුවන්. ඉතින් එතකොට ඔයා ඔලෙවල් ෆීල් කියලා එහෙම නවතින්න ඕනේද? ඔයාට තියෙන වෙනම හැකියාවක්. ඉස්කෝලේ පොතපත විතරක් නෙවෙයි. ඒ තියෙන හැකියාවෙන් ඔයා ප්‍රයෝජනයක් ගන්න ඕනේ. අන්න එදාට ඔයාගේ අම්මයි තාත්තයි ගොඩක් සතුටු වෙයි. ඔයාද ඉන්න තැනගෙන. ඉතින් ඒ නිසා වන්න මට දරුවෙක් ආව කමෙන්ට් එකක්. මට දුක හිතෙනවා මැරෙන්න හිතෙන තරම් ජීවත් වෙන්න එක අපරාධයි කියලා හිතනවා කියලා කියන තරම්. කවදාවත් ඉතින් එපා. ඔයාලගේ රිසල්ට් එක අඩුයි කියලා. ඔයාලගේ ජීවිතේ එතනින් ඉවරයි කියලා. ඔලෙවල් ඒලෙවල් කියන්නේ ජීවිතේ තියෙන ලොකෝ කඩින් දෙකක්. මේ කඩින් දෙක අපි පව කරන්න ඕනේ. මොන දේ වුණත් අපි ඉස්සෙල්ලම ඉස්කෝලේ කියලා ඉන්නේ ඔන්නේ අපේ රස්සාවක් කරන්න අපිට එකපාරටම ඕනකම තිබ්බට එහෙම යන්න බෑනේ.
इतनी कड़े संपूर्ण करोनी हेबई गे हकीव नंदन करोनी इट पे वागे हकीव वा दीवन करगत वाट बोलो दवास को आगम व्यापार आरंभ करला वाट सेव के वागेमतमाई रिसल्ट हट तीयन मोले वेसल वेडकरा पुलवा वागम वाट पुलवा वाग सेवके दीट मंदवा वाग ऑफिस मेनेज करगा पुलवा वाग ऑफिस अकाउंट करगा पुलवा थिंक एनिसा कवदावत अलगेन अवतक सेवकरागे हकिया मुखा खरियती एनिसा ओयागे हकिया वंदन गलगटे वैंकरा मन दर अभी एलवल केरला वाटना एक अपेरटे हटी थिंक एनिसा गुडको मगे प्राइवेट एलवल के पोलवा एलवल प्राइवेट करान पोलवा है भाई उन्हें ऑफिस अस्टे ओलेवल नो एलेवल प्राइवेट करा किया गोल्ड सर्टिफिकेट गेन प्राइवेट लेलतीवल हर एट पास नो एलेवल के इतकोटी तीन इतना पोटी अफसटे कप्टन है कि अन्न बैनी इंदा मम नमी तरह तब इक पार इकोलिंग ओलेवल खरा खम जीत अफसट गिया ඊට පස්සේ එලවලලින් කැම්පස් ආපු ළමයි ඊට පස්සේ එතනින් යාට කොහොමද තමන්ගේ හැකියාව නඳුරගෙන ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ ඒ නිසා දුවේ පුතේ කිසිම වෙලාවක ඔයාලා වැටෙන්න එපා ඔයාලගේ හැකියාවත් අඳුරගෙන අපි යමු ඉස්සරහට ඉතින් ඒ නිසා මම කියන්නේ තව එකපාරක් කරන්න කරලා බලන්න වෙනම ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා ඉගෙන ගන්න එතකොට ඔයාලට ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ आय पारक वयलगे हकी आवे वया पुलवा उपरीम दुराकोट आड़ वया सीमा वकने हमारे रखी आवल दादी वया सीमा वाली ये प्रश्न है वया वयागे मे इद्री अटगी वयागे व्यापार एक्रन आट वयसने समारी एलटे मिनीसू हर इकोलीसागे हकी आवंधन अनिवार्य हेम दरवेट वन हरी सुविशेष हकी आव अनिवार्य तीर एनिसा ඒ හැකියාව අඳුනගෙන අපි දිගටම ඉදිරියට යන්න හැමෝටම සුබ පතනවා ඒ නිසා කවුරුත් මේ වෙලාවේ ඔයාලා රිසල්ට් එක මත වැටෙන්න එපා ඔයාලා එළවල් කියන්නේ ඔයාලගේ ජීවිතේ එක කොටසක් විතරයි